ओम शांति। तेदासी हतरे मै मस्तु दिन उदासन मुरली बाप दादा मधुबन सारय सुमिहिरी दारुवनी ओब मिम लोके जीवत्व सिटिना अतरम मिम दुख देशे अतर दमन्न मंद ओब देन ओबगे सतुते देशे वेत यायुतु वेत प्रश्नय बाबा ओबगे निल्लन ओब विसिन कलयुतु पुंच उत्साहे कुमक्द बाबागे पिलितुर बाबा कियनवा दारुवनी रागे तमाई ओबगे लोकुम हतुरा ओब कैसे हो मे जायगत युतु मम ओबगे निल्लन ओब विसिन कलयुतु एक पुंच उत्साहे मे आय ओब संपूर्णेन पारिशुद्धत्वेट पत्ते युतु अपरिशुद्ध भावेन संपूर्ण पारिशुद्धत्वेट पत्तेनु आयानु दिव्य में तत्वेट पत्तीमय इसे दिव्य में तत्वेट पत्तीमर सिटिन आय देन गल भवट पत्ते युतु नहे ओब देन लसन मल भवट पत्तु होत बाबा ओब ओगे दैस मत तबागिन निवस करागिन अनुवायत ओम शांति। आध्यात्मिक दारुवनी आध्यात्मिक पिया ओबट उगन्नवा ओब दन्नवा ओब सियलु देनाम देवी देवतावान बवट पत्तीमट यान ब्राह्मीन दारुवन बव ओबट मेम स्थिर विश्वासे तिबेनवा गुरुवरे अनिवार्यम ओह विसिन उगन्वन लामयिन्वत එම තත්වයට පත් කරනවා මේ විශ්වාසය පිළිබඳ කාරණයක් බාබා සෑම කල්පයකම හැමින මෙම අපායේ වෙසෙන අප සත්‍යුගේ වෙසෙන්නන් බවට පත් කරනවා මුළු ලෝකය වෙනසකට ලක් කළ හැකි කුමන හෝ කෙනෙක් මෙහි සිටිය යුතුයි බාබා ඔබ සත්‍යුගේ වෙසෙන්නන් බවට පත් කරනවා रावण उब अपाये विसेन्नन बवट पत करवनवा वर्तमानी उब सिटिने रावण गी राज्ये सत्युगे तिबेन्ने रामा गे राज्याय रामा गे राज्य निर्माणे किरीमट केनेक सिटिनवा नाम रावण गे राज्य निर्माणे किरीमटत केनेक सिटिय युतुय मिनिसुन देवियान रामा लेस हंदुन्नवा एम निसा ओहु तमाय नवलोके निर्माणे करान्ने මෙම ඥානෙ ඉතා සරල දෙයක් ඒ තරම් විශාල දෙයක් නොවේ කොහොම නමුත් සමහරු ඉන්නවා ඔවුන් කියනවා ඔවුන්ගේ බුද්ධිය දිව්‍යමය තත්ත්වයට පත් කළ නොහැකි දෙයක් කියලා ඔවුන් මායාට බොහෝසෙන් ගොදුරු විය ඇති නිසා තමයි ඔවුන්ට සත්‍යුගේ මිනිසුන් වීමට බොහෝ කලදර විය යුත්තේ මිනිසුන් දැන් තට්ටු 50 100 ඒපවා ගොඩනැගිලි තනනවා නමුත් සත්‍යුගේ නම් එසේ තට්ටු බොහොමයක් දක්නට ලැබෙන්නේ නැහැ මේ කාලයේදී තමයි ඕන් එවැනි ගොඩනැගිලි තරන්නේ ඔබ දන්නවා සත්‍යුගේ දී නම් මෙහි ඇති ආකාරයටම ගොඩනැගිලි තැනින්නේ නැති බව බාබා ඔහු විසින්ම විස්තර කර දෙනවා මේ මුළු ලෝකෙම ඊතරම් විශාල වෘක්ෂයක් නැති නිසා ඊතරම් විශාල ගොඩනැගිලි තැනීම එහිදී අවශ්‍ය වෙන්නේ නැහැ එහිදී ඔබට විශාල වශයෙන් භූමිය තිබෙනවා මෙහි එතරම් භූමිය නැති නිසා තමයි භූමිය ඉතා ඉහළ මිලක් වන්නේ එහිදී නම් භූමිය වෙනුවෙන් කිසිම වියදමක් දැරීමට සිදුවන්නේ නැහැ එහිදී නගර සභාවට වරිපණම් ගෙවිය යුතු වෙන්නේ නැහැ මිනිසුන්ට ඕන්ට අවශ්‍ය ඕනෑම තරමකින් භූමිය ලබා ගත හැකි ඔබ මෙහි මෙම ඥානය හදාරන ආකාරයට තමයි පියා විසින් එම සතුට ඔබටත් අත්දැකීමට ඉඩ දෙන්නේ මහල්සේක පමණ ගොඩනැගිල්ලක් තැනීමට නම් විශාල පිරිවැයක් දැරීමට සිදු වෙනවා එහිදී නම් කිසිප දෙයකට ඔබ වියදම් කළ යුතු වෙන්නේ නැහැ නමුත් සියලුම දෙනා ඉතාමත් පොහොසත් මිල මුදල් වල කිසිම වටිනාකමක් නැහැ එම මුදල් සමග ඔබ කුමක්ද කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඔබ එහිදී ගොඩනැගිලි තනන්නේ මුතු මෙරිකා රත්තරන් ආදීනුයි දරුවන්ට දැන් බොහෝ ඥානෙ පියා විසින් පහල කර දී තිබෙනවා මේ ඥානෙහිත් ඔබගේ සිහියත් පිළිබඳ ප්‍රශ්නයක් පමණයි සතෝහා තමෝ බුද්ධියක් පිළිබඳ ප්‍රශ්නයක් පමණයි සතෝ ප්‍රධාන බුද්ධියක් තිබෙනායි සත්‍යුගේ පාලකවරුන් නමුත් තමෝ ප්‍රධාන බුද්ධියක් තිබෙන
සියලු දෙනා අපායේ පාලක වරුණිය. මේ ඇත්තෙන්ම පාරාදීසයක් නොවේ. මෙම ලෝකයේ සම්පූර්ණයෙන් පරිහානියට ලක් වී තිබෙන ස්ථානයක්. මිනිසුන් මෙතරම් දුකක් අත්දකින නිසා තමයි ඔවුන් දෙවියන් හට කතා කරන්නේ. කොහොම නමුත් පසුව ඔවුන් ඔහු අමතක කර දමනවා. ඔවුන් නොයෙකුත් සම්මන්ත්‍රණ තබමින් ඔවුන්ගේ ඔළුවලට ගසා ගන්නවා. ඔවුන් සිතන්නේ එම දේවල් වලින් ඔවුන්ගේ සහයෝගය තබාගත හැකියි කියා. කොහොම නමුත් ඔබ දන්නවා සියල්ලන්ටම එකමුතු විය නොහැකි බව. මේ මුළු වෘක්ෂයම දැන් හොඳටම තිරාපත් වූ තත්ත්වයට පැමිණ තිබෙන්නේ. ඊයේ දැන් නැවතත් හොඳින් වැඩිය යුතුයි. ඔබ දන්නවා කලියුගයේ කොහොමද සත්‍යයේ බවට පත් වෙන්නේ කියලා. මේ අවස්ථාවේදී පමණයි බාපා ඔබට මෙම ඥානය ලබා දෙන්නේ. සත්‍යයේ වාසින් කලියුග වාසින් බවට පත් වී සංගම යුග වාසින් සත්‍යයේ වාසින් බවට පත් වෙනවා. සමහර මිනිසුන් අහනවා මේ මිනිසුන් සියලුප දෙනා එම පාරාදීසයට යනවාද කියලා. නැහැ. නාරායනගේ නියම කතාන්තරයට සවන් දුන්න අය පමණයි එහි යන්නේ. අන් සියලුම දෙනා ඒ නිහඬ ලොව කරා යනවා. කොහොම නමුත් මෙම දුක් සහිත ලොව නැවතත් නොයන නිසා ඔබ මෙහි ජීවත්ව සිටින නමුත් මෙම ලෝකය පයින් ගසා දැමිය යුතුය. මෙම පරණ ලෝකයට පයින් ගැසීමේ නොයෙකුත් විදි බාබා විසින් ඔබට කියා දෙනවා. කලක් මෙහි දේවි දේවතාවන්ගේ පාරාදීසයක්ව තිබුණා. දැන් බාබා පැමිණ ඒ නැවතත් එම තත්ත්වයටම පත් කරවනවා. අපි අපගේ රාජ්‍යයේ උරුමය පියාගෙන් දැන් ලබනවා. නාටකයට අනුව මෙම ලෝකය අනිවාර්යයෙන්ම වෙනසකට ලක්විය යුතුයි. මෙම ලෝකයේ දැන් පරණ ලෝකයක්. මේ ඔබට සන්නම යුගයේ ලෙස හැඳින්විය හැකිද? මිනිසුන්ගේ බුද්ධිය පාරාදීසය යනු කුමක්ද යන්න තේරුම් ගැනීමටවත් බැරි ආකාරයට ගල් වී තිබෙනවා. බාබා කියනවා වැඳුම් පිදුම් බොහොමයක් කර ඇති අය තමයි මෙම ඥානය හොඳින් තේරුම් ගන්නේ. ඔවුන්ට තමයි ඔබ මේ කියා දිය යුත්තේ. මෙම වංශයට අයත් නැති අය මේ කෙසේ හෝ තේරුම් ගන්නේ නැහැ. ඉතින් නැයි ඔබ ඔවුන්ට කියා දීමට යාමෙන් ඔබගේ කාලය අපතේ හරින්නේ? ඔවුන් ඔබගේ වංශේ නොවේ නම් ඔබ මොන දේ පැවසුවත් ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් නැහයි ජීවාත්මය කියන්නේ මොකක්ද? උත්තරීතර ජීවාත්මය කියන්නේ මොකක්ද කියා ඔවුන්ට ඇත්ත වශයෙන්ම මේ දැන ගැනීමට අවශ්‍ය නැහැ. ඉතින් ඇයි ඔබ ඔවුන් ගැන කල්පිත වෙන්නේ? එම නිසා බාබා විස්තර කර දෙනවා. ඒ පින්තූරයේ උඩින්ම සඳහන් කර තිබෙනවා පරමාත්ම දෙවියන් ඔහු විසින්ම කතා කරනවා. මම සෑම සංගම් යුගයකදීම මෙම සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයට පැමිණෙනවා. මම මේ ඔහුගේ උපත් සංඛ්‍යාවත් නොදන්නා කෙනාගේ ශරීරයට පැමිණ මෙම ඥානය ඔබට ලබා දෙනවා. මම ඔවුන් ගැන ඔහුට කියමි. සම්පූර්ණ අවුරුදු 5000ක චරිත කුරස රඟපාන කෙනා කවුද කියා මම ඔබට කියනවා. ඔහු අනිවාර්යයෙන්ම පළමු නොම්බරේ ලබා ගන්නා කෙනා බවට පත්විය යුතුයි. ඔවුන් සත්‍යයේ 15 වන කුමරුවන ශ්‍රී ක්‍රිෂ්ණා ගැනත් කියනවා. ඒ වගේම ඔහු විසින් උපත් 84ක් ගැනීම මගින් ඔහුට සිදු වී ඇති දේ බලන්න. ඔහු තමයි පළවනම යාචකයා. යාචකයුගේ කුමරු බවටත් කුමරකගේ යාචකයෙකු බවටත් යනුවෙන් කියමනක්ද තිබෙනවා. ඔහු කුමරකුගේ කොහොමද යාචකයෙකු බවට පත් වෙන්නේ යන්න ඔබ තේරුම් ගන්නවා. එවිට පියා පැමිණ ඔහුව බෙලිකටුවකින් නියමන්තියක් බවට පත් කරවනවා. දැන් නියමන්ති වශයෙන් සිටින අය පසුව බෙලිකටුවෙනි තත්ත්වයට පත් වෙනවා. සෑම දිනෙකම අනිවාර්යයෙන්ම නැවත උපත් ලැබිය යුතුයි. ඔබට දැන් තේරෙනවා කවුද වැඩිපුරම උපත් සංඛ්‍යාවක් ලබන්නේ කියලා. පළමුවෙන්ම ඒ ශ්‍රී ක්‍රිෂ්ණාගේ රාජ්‍ය නිසා ඔහු මේ ලෙස වන බව ඔවුන් පිළිගත යුතුයි. මේ ඇත්තෙන්ම බොහොම සුළු කාරණයක්. නමුත්
මිනිසුන් මේ කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ. බාබා ඔවුන්ට මේ ගැන කියා දුන් විට ඔවුන් පුදුම වෙනවා. බාබා, ඔබට පළමුවෙන් මෙන කෙනා පිළිබඳවත් අවසානයේ එන කෙනා පිළිබඳවත් කියා දෙනවා. පළමුවෙනිම කෙනා දියමන්තියක් මෙන් වෙන නමුත් අවසාන කෙනා බෙලි කටුවක වටිනාකමක් පමණයි. ඔබ නැවත වරක් දියමන්තියක් බවට පත්විය යුතුයි. ඔබ නැවත වරක් පිරිසිදු විය යුතුමයි. මෙහි තිබෙන අපහසුතාව කුමක්ද? මේ ඔබගේ පාරලෞකික පියාගෙන් ලැබෙන අවවාදයක්. රාගය තමයි ඔබගේ පරම හතුරා. ඔබට හිතන්නවත් බෑ ඔබ කොහොමද අපිරිසිදුතාවයට පත් වූයේ කියා. ඒ ඔබ රාගය ගැලුණු නිසයි. ඔබ ඉතින් බාබාහට නිතරම කතා කරන්නේ ඔහුට පමණයි මේක ඉටු කළ හැකි දිව්‍යමය බුද්ධියක් තිබෙන්නේ. ඔහුගේ බුද්ධිය කිසිම විටක ගල් බුද්ධියක් බවට පත්වෙන්නේ නැහැ. ඔහු අතරත් පළවන නොම්බරේ ගන්නා කෙනා අතරත් සම්බන්ධයක් තිබෙනවා. දේවි දේවතාවන් බොහොමයක් සිටියත් මිනිසුන්ට මේ ගැන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ක්‍රිස්තියානි අය කියනවා එම පාරාදීසයේ ක්‍රිස්තුස් වහන්සේට ප්‍රථම අවුරුදු 3000කට පමණ පෙර තිබුණා කියා. ඔවුන් පසුව පැමිණි නිසා ඔවුන්ට තවමත් එම බලය තිබෙනවා. ක්‍රිස්තියානි අයට තවමත් හොඳ නැවුම් බුද්ධියක් තිබෙන නිසා සියල්ලන්ම ගොස් ඔවුන්ගෙන් තමයි ඉගෙන ගන්නේ. ඔවුන්ගේ ජනගහණයෙන් කෙමෙන් කෙමෙන් වැඩි වෙනවා. සියල්ලන්ම සතෝ රජෝ තමෝ යන අවස්ථා පසු කරනවා. ඔබ දන්නවා මෙහි සිටින සියලුම මිනිසුන් සියලුම දේ ඉගෙන ගන්නේ පිටරටවලින්. ඒ වගේම ඔබ දන්නවා සත්වගේදී ගොඩනැගිලි ආදිය තැනීමට එතරම් කාලයක් ගත වෙන්නේ නැහැ කියා. කෙනෙකුගේ බුද්ධියට දෙයක් ආපසුයි ඒ වර්ධනය වෙන්නේ. ඔවුන් එක් ගොඩනැගිල්ලක් තැනූ පසු තව තවත් ගොඩනැගිලි තනනවා. ඔවුන්ගේ බුද්ධියට තේරෙනවා කුමක්ද කළ යුත්තේ කියා. විද්‍යාඥයන් පවා ඔබ ළඟට පැමිණි විට ඔවුන්ගේ බුද්ධියත් උසස් තත්ත්වයකට පත් වෙනවා. ඔවුන් එහිදී තා සීඝ්‍රයෙන් මාලිගාදිය තනනවා. මෙහිදී නම් කෝවිලක් හෝ ගොඩනැගිල්ලක් තැනීමට ඔවුන්ට අඩුම තරමේ මාස 12ක් හෝ ගත වෙනවා. එහි සිටින ඉංජිනේරුවන් ඉතා දක්ෂ අයයි. ඒ සත්‍යුගයයි. ඒ වගේම එහි ගල් කැටත් නැහැ. ඔබ මෙහි සිටින විට ඔබ විසින් සිටිය යුතුයි. ඔබ කෙතරම් ඉක්මනින් ඔබගේ ශරීරය අතහැර ඔබගේ නිවහනට ගොස් නැවත සත්‍යුගේ යෝග බලයෙන් උපත් ලබා ගන්නා ආකාරය. දරුවනි, ඔබට මෙම සතුට අත්දකින්න බැරිද? ඔබ මේ ගැන හිතන්නේ නැද්ද? විශේෂයෙන්ම සේවය කරන දරුවන් අනිවාර්යයෙන්ම මේ ගැන හිතනවා. කෙනෙක්ට නීතිඥෙක් වීම සඳහා සුදුසුකම් ලැබුණහොත් ඔහු මම මේ දේ කරනවා යනුවෙන් හිතනවා. එම නිසා ඔබත් සමහර විට හිතනවා ඇති ඔබ ශරීරය අත්හල විට කිරීමට යන දේවල් ගැන. ඔබගේ ස්මරණය අනුව තමයි ඔබගේ ආයු කාලයක් දීර්ඝ වෙන්නේ. මේ අවස්ථාවේදී ඔබේ අසීමිත පියාගේ දරුවන් වල නිසා මේ ඉතාමත් හොඳ තත්ත්වයක්. ඔබ අයත් දෙවියන්ගේ පවුලටයි. ඔබට වෙන කිසිම සම්බන්ධතාවක් ඇත්තේ නැහැ. ඔබ සහෝදර සහෝදරියන් වශයෙන්ුත් සම්බන්ධකම් පැවැත්තුවා. ඔබ සියලුම දෙනා සහෝදරයන් ලෙස සලකන්න. ඔබ විසින් මෙය බොහෝ සෙයින් පුහුණු කළ යුතුයි. ඔබ සියලුම සහෝදරයන්ගේ වාසස්ථානය කුමක්ද? ඒ අමරණීය ජීවාත්මේ වැජඹෙන්නේ මෙම සිංහාසනය මතයි. සියලුම ජීවාත්මයන්ගේ සිංහාසන දැන් දිරා ගොසින්. ඔබගේ සිංහාසනය තමයි බොහෝ සෙයින් දිරාපත්ව ඇත්තේ. ජීවාත්මේ වැජඹෙන්නේ මෙම සිංහාසනයේ. ඔබගේ බුද්ධිය විසින් තේරුම් ගත යුතුයි. කුමක්ද මෙම නළල මැදේ තිබෙන්නේ කියා. ජීවාත්මයක් තරුවක් තරම් වූ සූක්ෂම දෙයක්. බාබා කියනවා මමත් ඔබ වගේම තිතක් පමණයි. මම ඔබට වඩා විශාල කෙනෙක් නෙමේ. ඔබ දන්නවා ඔබ සියල්ලන්ම ශිව බාබාගේ දරුවන් බව. ඔහුගෙන්
ඔබගේ උරුමය ලැබිය හැකි බවත්. මේ නිසා තමයි ඔබ සියලුම දෙනා ජීවාත්මයන් බව සැලකිය යුත්තේ. සියලුම දෙනා සහෝදරයන්, බාබා මෙහි ඔබ ඉදිරිපිට සිටම ඔබට උගන්වනවා. ඔබ දියුණු වන විට තවත් දුරට ඔබව එදෙසට ශක්තිමත් වෙදී යයි. මේ බාධක සියල්ලක්ම වුවත් නාටකයට අනුව අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි. බාබා කියනවා ඔබ දැන් අපිරිසිදු නොවිය යුතුයි. බාබා දැන් ඔබට මේ අවවාදයක් ලෙස පවසනවා. ජීවාත්මයන් දැන් සිටියටත් වඩා අපිරිසිදු වෙලා ඔවුන් පාපෙහි ගැලීමෙන් වෙන්වීමට අපොසත් වී තිබෙනවා. ඉතින් ආණ්ඩුව කියනවා මද්දිසාර බොන්න එපා. නමුත් ඕනේ නොකඩවා කරනවා. සමහරුන්ට මද්දිසාර පවා බෝම්බ ගෙන ගොසින් ඒවා සමග මැරෙන්න කියා යවනවා. මෙයින් බොහෝ විපත් සිදු වෙනවා. ඔබ මෙහි සිටින විට ලෝක පාලකයන් බවට පත් වෙනවා. නමුත් ඔවුන් බෝම්බ දමමින් සිටිනවා. ඔවුන් කරන සෑම දෙයක්ම කරන්නේ විනාශය සඳහායි. මෙහි බොහෝ සංසරුවා තිබෙනවා. ඔබ දැන් මෙහි ඉඳගෙන සිටිමින් බාබා සිහිපත් කරන අතර එවිට ඔබ ලෝකයේ පාලකයන් බවට පත්වනවා ඇත. ඕනෑම අවස්ථාවකදී ඔබට බාබා ස්මරණය කිරීමට හැකි විය යුතුයි. මෙහිදී හතා යෝගා පිළිබඳව හෝ අසුන් ගන්නා නියමිත ආකාරයක් පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. බාබා ඔබට කිසිම අපහසුතාවක් දෙන්නේ නැහැ. ඔබ ඕනෑම ආකාරයකින් සිටියව් මම බාබාගේ ආදරණීය දරුවෙක් යන කුල්මත් භවයෙන් සිටින්නේ. ඔබ ඔබගේ රාජ්‍ය ලබන්නේ බටටෙහි කෙස් ගසක් අයින් කරන්නා වැනියෝ ඉතා පහසු ආකාරයටයි. තත්පරයේ ජීවන මුක්තිය යන්න මෙම අවස්ථාවේදී මතක් වෙනවා. ඔබ ඇවිදින විට හෝ හිඳගෙන සිටින විට බාබා සිහිපත් කරන්න. ඔබ පිරිසිදු වූයේ නැතිනම් ඔබ කොහොමද නැවත යන්නේ? ඔබ පිරිසිදු වූයේ නැතිනම් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුයි. ඔබ ධර්මරාජ්‍යයේ රාජ්‍ය පසු කරන විට බොහෝ කර්ම අවසන් වී තිබේ. ඔබ පිරිසිදු වී තිබෙන ප්‍රමාණය අනුව ඔබට ඔබගේ තත්ත්වය ලැබේ. ඔබ අපිරිසිදු තත්ත්වෙන්ම සිටියොත් ඔබට වියලී ගිය චපාතියක් පමණයි ලැබෙන්නේ. ඔබ බාබා සිහි කරන තරමට තමයි පව් විනාශ වී යන්නේ. මේ සඳහා කිසිම වියදමක් දැරිය යුතු වෙන්නේ නැහැ. ඔබ සමහර විට ගෙදර ඉන්නවා විය හැකි. නමුත් මන්මනා බව යන මන්ත්‍රයෙන් නිරන්තරයෙන් සිහි තබා ගන්න. මේ මන්ත්‍රයෙන් පමණයි ඔබට මායා පරාජය කළ හැක්කේ. ඔබ මේ මන්ත්‍ර ලබා ගතහොත් ඔබට නිවහන කරා යා හැකි. ඔබ ඔබගේ තොල් වලින් මෙය මැතිරිය යුතු නැහැ. ඇල්ෆා සහ බීටා ඔබගේ රාජ්‍ය පමණ සිහිය තබා ගන්න. ඔබ දන්නවා පියා සිහි කළොත් පමණයි ඔබට සතෝ ප්‍රදාන විය හැක්කේත්. ඒ වගේම ඔබගේ පව් විනාශය කළ හැක්කේත් කියා බාබා ඔබට ඔහුගේ මාධ්‍යකින් පවසනවා. මම කෑම ගැනීමට හිඳගත් විට ඊට ප්‍රථම බාබා ඉතා හොඳින් සිහි කරනවා. කොහොම නමුත් මම ඉතා ඉක්මනින් ඔහු අමතක කරනවා. මේ නිසයි සිහියට නැගෙන්නේ තම හිස මත වගකීම් ඇතියයි අහවලා හොඳ සේවයක් කරනවා. එම නිසා එම ජීවාත්මේ මා සිහිපත් කළ යුතුය. බාබා සේවය කරන ළමුන් හට සෑහෙන සෙනෙහසක් දක්වනවා. ඔහු ඔබට කියන්නේ ශරීරයේ තිබෙන ජීවාත්මේ සිහි කරන්න කියලයි. ඔබ දැන් ශිව බාබා ළඟට පැමිණ සිටිනවා. බාබා එම නිවසේ සිට මෙහි පැමිණෙනවා. බාබා පැමිණ සිටිනවා කියා ඔබ කිව්වත් මිනිසුන්ට මේ තේරෙන්නේ නැහැ. ඔබ ඔවුන්ට ඉතා දක්ෂ ලෙස මේ පැවසිය යුතුයි. ඔබට පියවරුන් දෙදෙනෙක් සිටිනවා. ඒ තමයි ඔබගේ අසීමිත පියාත් සීමිත පියාත්. ඔබගේ අසීමිත පියා දැන් ඔබට රාජ්‍යයක් ලබා දෙනවා. මෙම පරණ ලෝකයේ විනාශ විද දැන් ඔබ ඉදිරි පිටයි තිබෙන්නේ. බාබා එක් ආගමක් ගෙන ඒමින් අන් සියලුම ආගම් නැති වී යනවා. බාබා කියනවා මා මතක් කළොත් ඔබගේ සියලු පවු නැති වී යනවා. ඒවා පිච්චි යනවා.
මේ තමයි ඔබ තමෝ ප්‍රධාන්තත්වයෙන් සතෝ ප්‍රධාන්තත්වයට පත්වන යෝගාගින්න. බාබා ඔබට මෙම ක්‍රමය කියා දී තිබෙනවා. බාබා ඔබව ලස්සන මල්ට පත්කොට ඔහුගේ ඇස්මද තබාගෙන නිවහන වෙත ගෙන යනවා. මොන දෑස් මතද? දැනුම නැති නැමැති දෑස් මතයි. ඔහු සියලුම ජීවාත්මයන් ඔහු සමග ගෙන යනවා. ඔබ දන්නවා ඔබ අනිවාර්යෙන් මෙහි යනවා කියා. ඉතින් ඇයි ඔබ එම උරුමේ ඊට පෙර ලබා නොගන්නේ? ඔබ මෙහිදී ලබන්නේ ඉතාමත් විශාල දෙයක්. කොහොම නමුත් ඔබ බාබා අමතක දැමුවොත් ඔබ බොහෝ සෙයින් දේවල් නැති කරගන්නවා. එම නිසා නියම නිවැරදි ව්‍යාපාරිකයෙක් බවට පත්වෙන්න ඔබගේ පරමාත්ම පියා සිහි කළහොත් පමණයි ඔබට පිරිසිදු විය හැකි. ඉන් පසු ඔබ මෙම ශරීරය අතහැර නැවත ශරීරයක් ලබා ගන්නවා. එම නිසා සුමිහිරි දරුවනි, ජීවාත්ම අවධානයට පැමිණෙන්න ඔබ මෙම ක්‍රියාව ඉතා ශක්තිමත් ලෙස කළ යුතුයි. පියා සමග හොඳින් අධ්‍යාපනය සිදු කළහොත් ඔබගේ උරුවේ ගොඩ කරගත හැකි. එවිට ඔබට ශිවාගේ දේවාලයට එනම් ශිවාලයට යා හැකි. චන්දිකාන් වේදාන්ත යන ග්‍රන්ථයන් හිමේ සඳහන් වෙනවා. කොහොමද මේ ඔරුව යන්නේ? සමහරු සම්පූර්ණ ගමන අවසන් වීමට පෙර මගදී නැවෙන් බැස යනවා. කුමට හෝ ඇදීමෙන් ඉතින් එවිට නැව ඕන් නොමැති නිකම්ම යනවා. භක්ති මාර්ගයේ සියලුම ග්‍රන්ථ නැවතත් නිර්මාණය වෙනවා. ඔබ ඒවා නැවතත් පරිශීලනය කරනවා. ඉන්පසු නැවතත් පියා පැමිණි විට ඔබ නැවතත් ඒවා අමතක කර දමනවා. බාබා මෙහි පැමිණෙන්නේ සියලුම දෙනා නැවතත් නිවහන කරා ගෙන යාමටයි. බාලතේ නැගීමත් බැසීමත් සිදුවන ආකාරයේ ඉතාමත් පැහැදිලියි. ඔහු අවලස්සන වී නැවතත් ලස්සන වෙනවා. ඔහු බ්‍රහ්මා මගින් විෂ්ණු බවට පත් වී නැවතත් විෂ්ණු මගින් බ්‍රහ්මා බවට පත් වෙනවා. මෙම තත්ත්වයට පත්වන්නේ එක අයෙක් පමණක් නොවේ. මේ විස්තර සියල්ලම ඔබ විසින් ලබා දිය යුතුයි. ක්‍රිෂ්ණ අවලස්සන බවින් ලස්සන වෙන ආකාරයේ ශාම් සුන්දර විස්තරයක් ඔබ විසින් ලබා දිය යුතුයි. ක්‍රිෂ්ණාගේ පින්තූරේ ඔහු සත්‍යුගයට යන ආකාරයත් අපායට පයින් ගසන ආකාරයත් හොඳින් පෙන්නුම් කරනවා. ඔබගේ අධිකාරීත්වයේ පින්තූරත් බොහොමයක් තිබෙනවා. අච්චා සුමිහිරි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමුණු දරුවන්ට ඔබගේ මවපිය බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගේ ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගේ ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණයේ සඳහා සාරාංශය අංක 1. බාබා විසින් දෙන ලද අවවාදය පිළිපැදීමට ඔබට අවශ්‍ය නම් මෙම ආකල්පය ඔබ තුළ නිරන්තරයෙන් තබා ගන්න. අප සියලුම ජීවාත්මයන් සහෝදරයන්ය. අපි අපේ නළල මැද වාසය කරන්නෙමු. අපි සියලුම දෙනා ඒ අසීමිත පියාගේ දරුවන් වන අතර මේ අපේ දේව පවුලයි. ජීවාත්ම අවධානයට පත්වීමේ පුරුද්ද පවත්වා ගන්න. අංක 2. ධර්මරාජ ඉදිරියේ දඬුවම් ලැබීමෙන් වැළකී සිටීමට නම් ඔබගේ කර්ම කිනුම් සියල්ල අවසන් කර දමන්න. මායා දමනය කර සතෝ ප්‍රදාන වීමට ඔබට ලැබුණු මන්ත්‍රය මතක තබා ගන්න. වරදානය ලක්ෂයක ස්වරූපයෙන් ස්ථිරව සිටීමෙන් සහ නාට්‍ය කරුණු පිළිබඳ අවබෝධයේ සිටීමට අන් අයට මතක් කිරීමෙන් ඔබ බාධක විනාශ කරන්නෙකු බවට පත්වේවා. බාබා විස්තර කරනවා ඕනෑම අවස්ථාවක ප්‍රශ්නාර්ථ ලකුණක් නොතබන ලක්ෂයක ස්වරූපෙන් ස්ථාවරව සිටින සහ සෑම කාර්යයකදීම නාට්‍ය කරුණ අන් අයට මතක් කර දෙන දරුවන් බාධක විනාශ කරන්නන් ලෙස හැඳින්වේ. ඔවුන් අන් අයව බලවත් කර සාර්ථකත්වයේ ගමන අන්තයට සමීප කරයි. ඔවුන් යම් සීමිත සාර්ථකත්වය ලබා ගැනීම දුටු පමණින් සතුටු නොවන අතර අසීමිත සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් බවට පත්වේ. ඒවා නිරන්තරයෙන් ස්ථායී වන අතර උසස් අවධියක පවතී.
ඔවුන්ගේම සාර්ථකත්වයේ අධීර සමග ඔවුන් ඕනෑම සාර්ථකත්වයේ අඩුවක් පරිවර්තනය කරයි. පාඨය. ආශිර්වාද ලබාගෙන ආශිර්වාද කරන්න. එවිට ඔබ ඉතා ඉක්මනින් මායාව ජයගන්නෙකු බවට පත්වනු ඇත. ඕම් ශාන්ති. ඕම් ශාන්ති. සුබෝදෑසන. කොතරම් ලස්සන සිටුවිල්ලක්ද බාබාගේ මුරලිය අපි දැනුවත්ව තේරුමක් ඇතිව අහනවා කියන එක. මාගේ ආකල්පය කුමක් විය යුතුද? මම බාබාගේ මුරලියට හුඟකන් දෙනකොට ඇත්ත වශයෙන්ම මම බ්‍රහ්ම බාබා මුරලිය හුඟකන් දෙන ආකාරයෙන්ම හුඟකන් දෙනවාද? බාබා සමහර වෙලාවත් අපට තීක්ෂණ බුද්ධියෙන් යා යුතු අලුත් ක්‍රමවේද කියා දෙනවා. සමහර විට අප යා යුතු දිශාව, තවත් සමහර විට නියෝග කරනවා අප කළ යුතු දේ ගැන. මේ ආකාරයෙන් අපව අලුත් කරුණු අපගේ ඇතුළාන්ත දියුණුවටත් සේවයේ දියුණුවටත් කියා දෙනවා. අද මුරලිය මැයි 3 වෙනිදා 2024 බාබා අපිට කියා දෙනවා මේ කලියුගයේ තරන් යුගයත් අතර වෙනස මොකක්ද කියන එක. අපි කලියුගයෙන් තරන් යුගයට යා යුතු ක්‍රියමා මාර්ගය මොකක්ද කියලාත් බාබා අපිට පැහැදිලි කරනවා. මම මේ දුක්ඛිත ලෝකයේද බැඳිලා, කියන්නේ විවාහ වෙලා ඉන්නේ. මේ දුක්ඛිත ලෝකයේ සෑහෙන කාලයක් දුක්ඛිත සම්බන්ධතා ඇති කර ගනිමි. මම දුක වෙලාගෙනයි ඉන්නේ. දැන් මම බාබා සමග සම්බන්ධ වී දීර්ඝ කාලයක් තුල තිබූ ශරීර අවධානය අතහැර ජීව අවධානයට පත් වෙලා තියෙනවා. බාබා මට නිවැරදි මාර්ගය පෙන්වා දෙනවා ජීව අවධානයට පත්වන්නේ කොහොමද කියලා. බාබා මට කියනවා මාතර කුල්මත් භාවය පූර්ණ විශ්වාසයත් ඇති කරගන්න. දැන් බාබා ඇවිත් මාව මාගේ නිවහන වෙත ගෙනියනවා කියලා. ඒ වගේම මේ නීරසක් ඇති මේ ලෝකයේ කෙරෙහිත් බාබා මට අවධානය යොමු කරනවා. දැන් ක්‍රමක්‍රමයෙන් මා තුළ මේ ලෝකය පිළිබඳ නීරසය ගොඩනැගෙන අතර තිබෙන දුක්ඛිත සම්බන්ධතා වලිනුත් ක්‍රමයෙන් නිදී යනවා. මොකද මට රන් යුගයට යා යුතු හින්දා. බාබා මට කියා තියනවා සතු ප්‍රදාන බවට පත්වෙන්න ඕනේ කියලා. බාබා කියනවා ඒ සඳහා මම පූර්ණ පාරිශුද්ධත්වයකට බාබා පත් කරනවා කියලා. දැන් මම මාවම පරීක්ෂා කරලා බලන්න ඕනේ මං කොතරම් දුරකට සතු ප්‍රදාන බවට පත් වෙලා ඇද්ද කියලා. බාබා මට තවදුරටත් කියනවා සතු ප්‍රදාන ජීවාත්ම පමණයි රංගෙට යන්නේ කියලා. මා තුළ පූර්ණ විශ්වාසය තබා ගත යුතුයි. බාබා මාගේ ගුරුවරයා මට උගන්වනවා මව රංගෙට ගෙන යාම සඳහා. එහෙම පියාගේ මුරලියට මන් සවන් දිය යුත්තේ කෙසේද? මේ සඳහා මට විශේෂ උත්සාහයක් දැරිය යුතු නැහැ. මේ ඉතාමත් කුල්මත් භාවයකින් යුතුව බාබා මට කියන්නේ මොනවද කියන අවධානේ මුරලියට සවන් දෙන්න ඕනේ. බාබා සෑම විටම කතා කරන්නේ දරුවන්ටයි. බාබා කියනවා මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම අමාරු කාර්යයක් වුණත් බාබාගේ දැනුම කියන්නේ අමාරු දෙයක් නොවේ කියලා. මේ දැනුම තුලින් පමණයි අප සියලු දෙයක්ම ලබා ගන්නේ කියලා. අද බාබා අපට පෙන්වා දෙනවා රන් යුගයේ කලි යුගයේ වෙනස. රන් යුගයේදී අපගේ රාජධානියේ ස්වභාවය, පරිසරයේ ස්වභාවය, එහි සිටින මිනිසුන්ගේ ස්වභාවය, සතුන්ගේ ස්වභාවය යන එහි ඇති සියලුම දේ ගැන. එතකොට කලි යුගයේදී අපි සතුටින් සිටීම සඳහා කරන දේවලුත් බාබා පහදනවා. අපගේ බුද්ධිය සතු ප්‍රදාන වූ විට අප සතු ප්‍රදාන ලොවේ අධිරාජ්‍යවරුන් බවට පත්වනවා. බාබාගේ එකම පැතුම අපට සියලු දේන් සම්පූර්ණ වූ රන් යුගය දායාද කිරීමටයි.
අප මුරලියට ඇහුම්කන් දෙනකොට අපගේ හදවත තුළින් අපි බාබාට කතා කරන්න ඕනේ. බාබා අපිට සත්‍යනාරායණගේ කතාව කියන විට අපිව ඉබේම සත්‍ය දේශය කරා ගෙනියනවා. බාබා කියනවා, මාගේ ශ්‍රීමත් අනුගමනය කරන්න. එවිට මම ඔබව නැවත නිවහන කරාගෙන ගොස් මාගේ ඇස් ළඟින් තියාගන්නවා කියලා. බාබාට ඇස් නැතුව කොහොමද බාබා අපිව ඇස් ළඟින් තියාගන්නේ? බාබා කියනවා, මම ඔබව දැනුමේ ඥානයේ විඥානීය ප්‍රතිමූර්තිය හරහා ඥානීය ප්‍රතිමූර්තිය බවට පත් කරනවා කියලා. බාබා සතුටේ ගේට්ටුව විවෘත කිරීමේ වැදගත්කමත් අපිට පහදලා දෙනවා. ඒක කරන්නේ අපගේ සතුටේ සංස්කාර නැවත වතාවක් ඇති කර ගන්නයි. රන් යුගයේදී සෑම දෙයක්ම ස්වභාවිකයි. මට කිසිම දෙයක් මිලදී ගැනීමට කියලා නැහැ. වත්තු පිටිය අසීමිතයි, ධනය අසීමිතයි, ශරීර සෞඛ්‍ය සදා නිරෝගී. මට මේ සියලුලේ ලබා ගැනීමට නම් බාබා මගෙන් සහතිකය නැත්නම් පොරොන්දුවක් ඉල්ලනවා. ශ්‍රීමත් නිවැරදිව අනුගමනය කරනවා කිය. බාබා කියනවා, මම ඔබට සහතික වෙනවා, ඔබ සදා අමරණීය තත්වයට පත් කරනවා කියලා. ඇත්ත වශයෙන්ම ජීවාත්ම කියන්නේ අවිනාශී. එම නිසා ජීවාත්ම සදා අමරණීයයි. බාබා මට යම් යම් දේ තේරුම් කර දීමට විවිධ ක්‍රම යොදා ගන්නවා. බාබාගේ එකම පැතුම මාතුල පූර්ණ විශ්වාසයත් සෙනෙහසත් නිර්හංකාර බවත් ඇති කිරීමයි. බොහෝ රසවත් කරුණු බාබා මට අද කියා දෙනවා. සමහර විට බාබා උයන්පල්ලෙක් විදිහට පැමිණෙනවා. සමහර විට ශෛල වෛද්‍යවරයෙක් ලෙස පැමිණෙනවා. සමහර විට රෙදි සෝදාන්නෙන් විදිහටත් එනවා. එතකොට අප ඒ හැම සම්බන්ධතාවයක්ම බාබා සමග ඇති කර ගන්න ඕනේ. එහෙමයි මම මුරලිය කුල්මත් භාවයකින් යුතුව නැවත ආවර්ජනය කරන්නේ. එවිට බාබා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයන් පිළිවෙත්, එවැගේම මා දැරිය යුතු උත්සාහයක් පිළිබඳවත් මට හොඳින් වැටහි යනවා. මේ ආකාරයෙන් තමා මම මාගේ දියුණුවේ සේවාවත් අන් අය වෙනුවෙනුත් කරන සේවාවත් දියුණු කරගන්නේ. අප මුරලියට අහුන්කන් දෙන විට හැම වෙලෙම දෙන ඩිරෙක්ෂන්, ඒ කියන්නේ දිශාවන් පිළිබඳව නොව අප බාබා තුල තිබෙන සම්බන්ධතාවයත් ඒ වගේම කුල්මත් භාවයකින් යුත බාබා අද මට මොනාද කියන්නේ කියන විශේෂ අවධානයේ අපි මුරලිය අහන්න ඕනේ. අද බාබා මට සතුටේ දානය දී තිබෙනවා. මට සෑම දෙයක්ම නිරාසයෙන්ම ලැබෙන්නේ. මට නිකන් දේවල් ලැබෙනකොට ඇයි මං ඒ දේ නොගන්නේ? ඉතින් මට බාබා අද ඇතුළාන්තයේ සතුට විශ්වාසයත් පිරිසිදු සම්බන්ධතාවයකුත් දීලා තියෙනවා. ඕම් ශාන්තිය.